ඊර්සා තමයි මා හැමදාම තරක කරන්නේ අනිකාගේ ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නෙම තමයි අනිකාගේ ප්‍රශ්නය අනිකාගේ ප්‍රශ්නය නෙවෙයි මේක UMP කේවත් ශ්‍රී ලංකේකේවත් JVP කේවත් කතෝලිකයන්ගේවත් බෞද්ධයන්ගේවත් ප්‍රශ්නයක් නෙවෙයි මේ රටේ තියෙනම හිම ප්‍රශ්නයක් මොකද 1914 විතර කියලා තියෙනවා මේ අපි තුන්වන ලෝකේ සංවර්ධනය වෙමින් පවතින රටකි एक दस हतलिस गो तुंगे संवर्धन पावती राटकी पणस गो तुंग संवर्धन पावती राटकी हेट गो हेत गंगलवा असु गल पीसको दिखा मन ट्यूशन बंदर को नीट पास मत को मन ट्यूशन खालीवा दंगना तुंगन लोके संवर्धन पावती राटकी දැන් අනිත් පැත්තට හිතන්න ඕනේ නැද්ද මේ මගුල සංවර්ධනය කළ නොහැකි රටක ඒකට හේතු හොයාගෙන හොයාගෙන යන්න ඕනේ කියලා මට නිකන් හිතෙනවා මොකද මේ සියවසක් විතර කාලයක් තිස්සේ කිව්වනේ මේක සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි දැන් මාතෘකාව වෙනස් කරමු මේක සංවර්ධනය කළ නොහැකි රටකි ඒ ඇයි ඒ ඇයි චන්දර කලින් අතර ඉන්න මෙතිතුරු මමත් ट्रिलियन गणन बिलियन निकमट हरी मुंटिक हिरे नो दोत अपे हा मुद्रे लंगट फन उतनी नया मेतनी नया अनित अंबानक होने का करणवा मई अपने पूर्वादर्श खंबीरमा कोच्चर हो रकांक मेरा अहू नहीं ऐसा प्रश्न अपने पूर्वादर्शकली तो गु गोडक देन ए गु गोडे स्वभावे गेन पोडी अदहसक मन कियन्ना मे साहित्य कलाव रसविदर वेलावे नरक देयक मतक किरिम पिलिवंदो समावेन मन मे जातीय आगम विविध आगम मेहेम कथा करगेन यनकोट अपे गमे तियनवा मेतर सहोदरी गुप्त महतन सिंधु कियन दैविल्ला इन्नो अपे अक्का केनेक बेंदला इन्नो द्रविड सहोदरीगे मल्ली केने मुस्लिम जाति आगम खलवांगे රාමචන්ද්‍රන් කියලා ද්‍රවිඩ ළමෙක් තංගමලේ වත්තෙන් ගමට ඇවිල්ලා දෙමේ දෙමළ පවුලේ අයට සිංහල බෑ. සමහර වෙල දෙමළ බෑ. සිංහලයේත් එක මිත්‍ර වෙලා. දැන් අපේ අක්කලාට කියන්නේ අක්කා කියලා. මෙමින් දෙමුන් කියන්නේ සිංහල සින්දු. මෝ ක්‍රිකට් වලට කොච්චර අසයිද කිව්වොත් එමේ ගෙදර 6 දිනක් ඉන්නවා. මම මේ කියන කාරණාව ව්‍යාජයක් බව දැනෙනවා නම් කාට හරි පත්‍රකාරයෙක් මගෙන් අහන්න පත්‍රේ ලිපියක් ලියන්න ඕන නම් මම ඇඩ්‍රස් එක දෙන්නම් ලබන සුමන් ලියාගෙන ගිහින් හොයාගෙන ඉන්න. එයාගේ දරුවෝ ඔක්කොටම තියෙන කොල්ල 6 දෙනෙක් ඉන්නවා. ඒ නිසා කවුරු හරි කිව්වොත් මම ඇඩ්‍රස් එක දෙන්න කියලා හොයාගෙන ඉන්න. කොල්ල 6 දෙනාට තියෙන ක්‍රිකටර්ස්ලා 6 දෙනෙක් ඉන්නම් ලොකු පුත අරවින්ද. දෙවෙනි පුත අර්ජුන. තව එකෙක් ඉන්න පුතේ කු රොමීෂ්. තව එකක් ඉන්න මහානාම. ක්‍රිකට් වල ටාස් හිඳ දරුවන්ට දාලා තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ නම. ගොලන් නම් දාලා තියෙනවා යුද්ධ වුණාට පස්සේ අපේ ගෙදරක පැත්තේ නම් බස් එකක් එනවා හපතලේට ඒ බස් එකට කියන්න අපි හඳුරන්නේ සමගි බස් එක කියලා මොකද විලී උදැල්ල දාලා කුඹුරේ ඉඳන් මඩ පිටින් මේ බස් එකත් මගිනු හැන්දෑවට බොණ්ඩ යන ටවුමට ඉතින් සමගියෙන් එන හින්දා සමගි බස් එක කීක උදැල්ල දාලා මඩ පිටින් අර බස් එකේ නැගලා යනවා ඒ බස් එක ආපහු එන්නේ නැහැ පොඩි පැයක් විතර ඉන්නවා මොකද බීලා බයිට් එක අරගෙන සිගරට් එකක් බීලා නිකන් බස් එක ඉන්නවා එතන එතකම් බස් එක එන්නේ නැහැ සමගි බස් එක කියලා මේකට කියන තව හේතුවක් තමයි බස් එකේ යන අය තමන්ගේ තියෙන මුදල් ප්‍රමාණයට බස් එක ඇතුළේ නම් පොඩි සාකච්ඡාවක් දාගන්න
බාගේ බාගේ බොන්න පුළුවන් නම් රයිට් අපි දෙන්න බාගේ බාගේ බොන්න හරිනේ එතකොට සමගියෙන් අපි එක දා ගන්නවා සල්ලි අඩු අය හතර දෙනෙක් නම් හතර දෙනා අපි හතර දෙනාම එකක් බොමු කියලා දා ගන්නවා එහෙම සමගියෙන් යනවා යුද්ධ ඉවර වෙලා එද්දි දැන් සින්දු කිය කියනවා බස් එකේ අර දෙමළ සහෝදරයා සින්දුවක් කියන්න පටන් ගන්නවා සෙබලානනේ මරුණා නොවේ මාගේ ලයේ ඔහොම කියලා කියනකොට පිටිපස්සෙනි සිංහලකේ ඝන ටෝන් ගාලා පරදෙමලා යුද්ධ ගැන තෝ සින්දු කියන්නේ ඌ දෙමළ සින්දු දන්නේ ඌ දන්නේ මං කරුණා කරලා කියන්නේ කාට හරි පුළුවන් නම් ගිහිල්ලා මේ මිනිස්සේ හොයාගෙන මං කියන්නේ ගහලා බලන්න හිරගේ ඇතුළේ ඉන්න යාළුවෝ කියනවා ද්‍රවිඩය හම්බුනාම ඒගොල්ලෝ උත්සාහ කරනවා අපිත් එක්ක කොහොම හරි සිංහලෙන් කතා කරන්න. අපි කවදාවත් try කරනවා දෙමළ මිනිස්සුක් හමුනාම දෙමළෙන් කතා කරන්න. මේ අපේ රෙද්දාසිය තුත්තිරි තියාගෙන අනුන්ගේ රෙදි උස්සන්න ගියාගෙන තමයි මේ මඟුල උනේ කියලා මට නම් හිතෙන්නේ. ඒ නිසා මම හිතනවා අපේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්නචාල සහෝදරයා අපිට මේ රට ඇතුලේ පිළිගැනීමක් දෙන්නේ මන්නන්නේ කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමාට පිළිගැනීමක් තියෙනවා මහාචාර්ය හින්දා මට නෑ මං ටියුෂන් කාර්යය හින්දා මං එන අරගලයක් කරනවා දැන් අවුරුදු 50යි තාම දෙන්නෙත් නෑ මොකද පිළිගැනීම කියන්නේ මිනිහෙක් ඉපදුනා මේ රටේ මිනිහාට පුරවැසියාට පිළිගැනීමක් ඕන ලෝකේ හැම දිනුණු රටක මේ මිනිහෙකුට පිළිගැනීමක් හම්බ වෙනවා මිනිස්සෙක් වශයෙන් පිළිගන්නවා ජාතියෙන් ආගමෙන් කුලෙන් නෙවෙයි මේ මිනිහා පිළිගන්නේ පුරවැසියෙක් විදිහට ඒ පුරවැසියෙක් විදිහට අපිව පිළිගන්නවද මේ රට අඩුගාන චාල්ස් මේ සහෝදරයගෙන් පිළිගන්නේ නැහැ ඇමතිවරු උන් ඇමතිවරුද රෙදි ගලවලා හන්දිය තියලා පස්ස උසලා වේවැලෙන් ගහනවා ඡන්දෙ දුන්නේ උන්ටත් එක්ක ඉගෙන මං කියන ආගමක සහෝදරයෙක් ගියාම හම්බ වෙන්න බැරි නම් අපිට පුළුවන් දුන් හම්බ වෙන්න අපි පුරවැසියෝද එතකොට ඇයි අපි ඔට්ටුවද අපිට පිළිගැනීමක් දෙන්නේ නැහෙනේ තාමත් දැන් මෙතන මොනව හරි කිව්වහම ඔය කවුරු හරි වීඩියෝ කරන් Facebook එකේ දැක්කම බයිනෝ ඕක බටහිර ගැතිය. බටහිර ගැතිය නෙමෙයි මං කියන්නේ මේක ඇතුලේ පිළිගැනීමක් දෙන්නේ නැහැ. ඒක ඇත්ත. දෙන්නේ තින්ද නෙමෙයිද පිටරට යන්නේ. නිකන් ඉන්නක මං හිතා. අපි හාමුදුරුවෝ මේ බග්වඩ් රෝග ගැනත් කියනවා. ඇත්ත. උතුර ගැනත් කියනවා ඇත්ත. ඕස්ට්‍රේලියාවට යන්නේ නැද්ද? බහුජ මේ බහුදින යාත්‍රාවල් නැගලා බඩදරු අම්මලා मेरे ඒ යන්නේ යන්නේ තමන්ට මෙරට පිළිගැනීමක් නැති ඉඳලා මේ කසිප පෙරනවා කියයි මෙහෙමත් පෙන් බොනවා කියයි මෙහි කුඩුකාරයෝ කියයි යන. ඒ කියන්නේ මේ මහ පොළවේ මුන්ට ඉන්න බෑ. හැබැයි ඊ නරක බීජ ඉතාලිය ගිහිල්ලා හොඳට පැලවෙනවා. කහ ඉර පයින්නවා, හෝන් එක ගහන්නේ, චුවින්ගම් බිම දාන්නේ, ඩිසිප්ලින් තියනවා, ගාන්ටමත් පෙන් ටිකක් බොන්න දන්නවා, විනීගරුකව ඉන්නවා, ඉතික්ස් ගැන කතා කරනවා. ඊ හොඳට ඉන්නවා. මෙහි බෑ. මේ හොඳට ඉන්න බැරි වුන් එහෙ ගියාම හොඳට ඉන්නේ බීජයේ ප්‍රශ්නයක්ද මහ පොළොවේ ප්‍රශ්නයක්ද මහාචාර්යතුමා හිතන්නේ බීජයේ අප්සෙට්ද මහ පොළොවේ අප්සෙට්ද මහාචාර්යතුමා මේ බීජයේ එහෙ පැලවෙනවා මේ බීජය මෙහෙ පැලවෙන්නේ නෑ මේ නරකයිනේ ඒක නියන්නේ දැන් මහ පොළොවේ ගැටලුවක්ද බීජයේ ප්‍රශ්නයක්ද ने महिंद्राज पक्ष ने वंकित मी महापोलो हो गई या ग्रीवी ने मेकर मैं महापोलो ये व्रस्त नया दिन ने केकतुवित चक माँ पोली में खेदन वन में रात वाल वाला ये कह दिलन थी ये तो आपी उम्मीद किया पोली में इन्ना वाने प्रजातंत्रवादी महापोलो टावे न तब महापोलो ये आई थी आतर गान वाने अपने रटे गाने नीति රීතිය නෙමෙයි රීති කියන්නේ සම්ප්‍රදායනේ ඒක අතර ගන්න ඕනනේ ඒක ගන්න ඇනේ එහෙම යනවනේ ජර්මනියට ඉතාලියට මැද පෙරදිගට යනවා ගියාම මෙහි දේශපාලකයා අපේ හාමුදුරුවනේ අපිට කියනවා
මේක ආචාර්යමත් රටක් මේක දැනුමේ කේන්ද්‍රස්ථානය මේක පංචබල කේන්ද්‍රස්ථානය මේ රට දියුණු වෙනවා කියනකොට මෙහෙන් යනවා දැන් මේ රට ඔය කියන තරම් සුන්දරයි නම් අපේ හාමුදුරුවනි කාද මේක කියන තරම් දස්සනයි නම් මේකේ කී කාලෆොන්සේක මහාචාර්යතුමා පහුගිය ඡන්දේ කාලේ කිව්ව තරම් මේක සුන්දරයි නම් මහරජාගේ මේක හොඳයි නම් මම ඔබතුමා කාලේ වාඩි වෙන්න නම් හොඳයි මගේතර හිටි එච්චර හොඳයි නම් අපේ රටේ ඉන්න ඕනේ හැමදාම බෝට්ටුවක් දෙකක් එහෙම ඇවිල්ලා තියෙන දෙකක් විතර වත්තලට එනවා බෝට්ටුවක් නේවි එකෙන් අල්ලනවා එන්නේ ප්‍රංශේ ඉඳන් ගෑනු පිරිමි සුදු ගෑනු බඩදරු ගෑනු ඉල්ල වත්තල හරියෙන් බහිනවා ඉතින් පත්‍රකාරයෝ ගිහිල්ලා අතර ඉන්නවා නුවන් ඉන්නවා එයා net fm එකෙන් යනවා මීට බෑ සිරස් සහෝදරයෙක් ඉන්නවා ගිහිල්ලා වන්ද ඉන්ටර්වියු කරනවා ඇයි ඔයගොල්ලෝ ප්‍රංශේ ඉඳන් මෙහෙ ආවගොල්ලෝ කොහෙද ප්‍රංශේ අපි හි පැරිස් වල ඇයි මෙහෙ ආවේ අනේ ප්‍රංශේ ජීවත් වෙන්න බෑ ඉහි පඩි මදි ඉහි කෑම නෑ අපිට බැරිද්දන්නේ ඔයගලන් ගෙවල්ල කොහේ හරි තැනක උයන්න පිහන්න හදලා දෙන්න මේ ගෑනු කියනවා ගෑනු ඊට පස්සේ කියනවා හරි ඔයගලන්ට පුළුවන් මේ උයන්න පිහන්න යන්න මේ ඔය ඇතුලේ තියෙන ගම්පහ උඩු ගම්පල පැත්තේ යන්න කොයි පැත්තේ ගෙවල්ල උයන්න ගන්නවා ප්‍රංශ ගෑනු පිරිමි අපිට බැරිද දෙහියත් අකණ්ඩි පැත්තේ පොල් කඩන්න යන්න මොකද ප්‍රංශ ජීවත් වෙන්න බෑ එහෙම එකෙක් එනවද ඉංගලන්තෙන් එනවද හාමුදුරනේ අපේ රට කවුරු හරි ඉංගලන්තෙන් ඇවිල්ලා කියනවාද මේ අනේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල උගන්වනවා හොඳ නැහැ. කේම්බ්‍රිජ් වල හරි අප්සෙට් අධ්‍යාපනේ. බෙරද අපිව කැම්පස් එකට ගන්න. ජයවර්ධන කැම්පස් එකට අපිට එන්න ඕනේ ඒකයි. එකෙක්වත් දෙනවද? එහෙම නැති වෙලා අපිට කියනවා මේක මරුලු. මෙහි ඉඳලු. කිව්වම නරකයිලු. මම හිතනවා මේ මහ පොළ වෙනස් කරන්න ඕනේ. ඒක විවස්ථාවෙන්වත් පොලිස් කොමසමක් ගෙනෙල්ලවත් ජෝන් මෘතුංග මහත් ඉන්නවද දන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයි බෑ පුළුවන් නම් කරලා පෙන්නන්න බෑ මේ නීති ගෙනෙල්ලව මම හිතනවා මහ පොළවේ මේ වෙනස දැයින්දු ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය මහ පොළවට එන්ටෝනි මිනිස්සුන්ට දැනින්ඩුනි පුරවැසියන්ට අයිතිය කියන කෙන්ටෝනි පුරවැසියන්ට බලය කියන කෙන්ටෝනි උන්ට පිළිගැනීමක් දෙන්ටෝනි මම මේ වැඩේ අගේ කරන්නේ ඇයි ඒ පිළිගැනීම සම්බන්ධව පොඩි ඉඟියක් හම්බ වෙනවා එහෙම ඉඟි දුන්න නිර්මාණකාර ඉතිහාසය දකින්න මර්සලින් ජයකොඩි පීතුමා හම්බ වෙන්න ගියාම දවසක් මම විශ්වවිද්‍යාලෙදි එතුමා ගැන දෙසතිය සංගරාවිගේ ලිපියක් අපි කියවනවා පීතුමෙකුට නමක් දෙනවා පන්සලේ පිය නම ඒ සංස්කෘතිය නරකයිද මොකක්ද ඒකේ ප්‍රශ්නේ නේ ඒ ලිපිය දැකලා මම මොහිඳින් බෙත්ත කුවා පන්සලේ ගන්ටාර කියලා හාන්දුරේ ජංගි කොට ඇඳගෙන අපි ජංගි හුජ්ජ කරගන්න පොඩි කාලේ ගම්වල ගන්ටාරේ ගහද්දි නෙවෙයි පන්සලට එන්නේ පිරිත්තෙහිද්දි නෙවෙයි දෙයියන් පල්ල පොඩි උන් පන්සලට එන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මොහිදින්බේ කෑ ගහන වැහිදි තමයි එන්නේ පන්සලේ ගන්ටාරේ නෙවෙයිද මන් දන්නේ පන්සලේ ගන්ටාරයක් තිබුණා පන්සලේ පියනමක් හිටියා චාල් සහෝදරයාට පුළුවන් නම් මේ සිංහල බෞද්ධයේ බහුතරයකින් රටේ පන්සලේ සත්සරේ වෙන්න පන්සලේ ගීතේ වෙන්න ඒකට පදනම හදා ගන්න පුළුවන් නම් මිනිසුන්ගේ මහ පොළොට මේ කාරණාව ගෙනියන්න පුළුවන්. එහෙම ගෙනියන්නට ඒ හඬට හැකියාව තියෙනවා. අර අතෙන්දන් තුරේ කිව්වම් පිස්සු හැදෙනවා පින්දියාවේ හිටියා නම් කොච්චර වටනවද අපරාධනේ මුම් මෙහි ඉපදලා තියෙන හිතෙන් නැද්ද නිකන් එහෙම. නෑ මං කියන්නේ අපි අඩු ගන්න ඉන්දියාවේ බැංගලෝරවත් ඉපදුනා නම් චිත්‍රපටයක ලයිට් බෝඩ් අල්ලන්න පුරුදු වුණා නම් ජීවත් වෙනවනේ මොන කර්මයකටද මෙහි උපන්නේ කියලා හිතෙනවනේ ඇත්තනේ මොන හඬවල් දාප්පා පෞරුෂයේ ලස්සන බලන්නකො ඒ හඬ පෞරුෂය කියලා කියන්නේ ඒකටද අර සුපර්ස්ටාර් කියන්නේ උන්ටද හඬ පෞරුෂය කියන්නේ අනේ ප්‍රියන්ත කියන්නකො ඔයගලගේ නාලිකාවෙනි කරේ නෑ මන් දන්නේ හඬ ලස්සනයිනේ ඇත්තනේ ලස්සනයිනේ හඬ මම හිතනවා ඒ හඬට පුළුවන් නම් පන්සලේ සත්සරේ වෙන්න ඒක ප්‍රාර්ථනාවක් ඒක කාරණාවක් විතරක් චාල් සහෝදරයා කිව්වේ මං ගිහිලා දිනපොත ලියා ගන්නවා මිනිස්සුන්ට ආදරය කරන්න පටන් ගන්න මොහොතක යම් කෙනෙක් ඉඳන් ඒ මිනිහාට වෛරක්කාරයෝ තරහකාරයෝ ඇතිවීම ආරම්භ කරනවා මමත් මේ ව්‍යාපාරය දැන් ආරම්භ කරගෙන ඉන්නේ මිනිස්සුන්ට ආදරය කරන්න පටන් ගත්තොත් සිංහලෙක් වෙලා දෙමළා ගැන කතා කරොත් දෙමළෙක් වෙලා සිංහලයා ගැන කතා කරොත්
බෞද්ධ කියලා පල්ලිය ගැන කතා කරොත් පල්ලිය නම් පන්සල ගැන කතා කරොත් උඩ රට පිටලා පහත රට ගැන කතා කරොත් සුදු එකෙක් කළු එකෙක් ගැන කතා කරොත් වෛරක්කාරයෝ හදන්න තරහකාරයෝ ආරම්භ කරන දවස අනේකාට ආදරය කිරීමට ආරම්භ කරන දවස තරහකාරයෝ ගොන්නක් හට ගන්නා දවස ඒ නිසා එවුන්ගෙන් තොරව උපකුලපයක් උප කුලකයක් හදා ගන්නා දවසට ඒ උපසංස්කෘතියින් පුළුවන් වෙනවා මේ රට වෙනස් කරන්න ඒ උපසංස්කෘතියින් බෝ කරන්න ඕනි වර්ධනය කරන්න ඕනි වැඩි වර්ධනය කරන්න ඕනි